ඇත්තට මේ ගණන් පොත්වල ඉන්න මුදලාල්ලා දැන් අපේ ඉස්කෝලේ යන කාලේ ගණන් පොත්වල ඉන්නවනේ මුදලාල්ලා ආ ඔ ඔ ගණන් පාඩම් වලදී එහෙම තියෙන්නේ හරි ගණන් වල තියෙන්නේ ඔය ඒ මුදලාල්ලා බබා ඇත්තටම කඩවල වල හිටියොත් මොන වගේ ඇද්ද අඹ ගෙඩි දෙකක් රුපියල් 6යි එහෙමනේ එහෙන අඩුවට දෙන්නේ මුදලාලිලා ඇත්තටම මම ගිහිල්ලා ඇහුවොත් එහෙම හරිද මම දකින්න විදිහ මේ ගණන් පොත්වල ඉන්න මුදලාල්ලා කඩවල වල ඇත්තටම හිටියොත් එහෙම ඒක මම දකින්න විදිහ මම ගිහිල්ලා ඉල්ලන මුදලාලි මාළු පාන් ගෙඩියක් කීයද කියලා ඇහුවොත් එහෙම හරිද මුදලාලි උත්තර දෙන්නේ කොහොමද දන්නවද සීනි පනිසක් රුපියල් 20යි පාන් රාත්තලක් වගේ තුන් ගුණයක් මිලයි මාළු පාන් එකේ මිල පාන් භාගයක මිලට සමානයි ඉතින් හදපංකෝ ගහන ඕ ගණන් පොත්වල නම හනද්ද ඒක නම් ඇත්ත නැද්ද අපි යන් බස් එක නැගලා ටිකට් එක ගන්න හුත් එම අපි හිතමු කොටුවට එකයි කියලා කියද ගාන කියලා හුත් එම මෙතනින් මෙතෙන්ට මෙච්චරයි මේ වගේ තුන් ගුණයක් වෙනවා දෙන්නේ ගමන් කරනකොට ඒ දෙන්න භාගයක් වෙනවා නම් පොඩි එකෙක් නම් තව මෙච්චරයි ආ කොටුවට මෙච්චරයි ඇයි තාප්පයක් සෑදීමට ගත වෙන කාලේ මිනිසුන්ගේ යානෙත් එක අන්තිමේ තාප්ප හැදිලත් එපා වෙනවා ගාන හදලා ඉවර නේද සමාරු ගාන හදන්න බැරි කමට තාප්ප හදන්න තු නිකන් ඉන්නවා හම්බ වැටක් ගාලා පාඩුවේ ඉන්නවා තාප්පයි ගාන හදා ගන්න බෑනේ නැජ්ජ වෙන්නත් බෑනේ එහෙමයි කියලා සමාජ නැජ්ජ වෙන්නේ ටැංකියකට වතුර පිරවීමට මෙච්චර යනවා නම් ඒ වගේ ටැංකිය දෙකකට